වාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ග මොක්කහදන් දම්මස්සවන කාලෝ අයං බදන්තා දම්ම සවන කාලු අයන්බදන්තා දම්ම සවන කාලු අයන්බදන්තා නමෝතස්සෙ භගවතු අරහතු සබ් දම්මිසුප පටි හතඥාන චාරස්සෙ දස බල්ල දරස්ස චතු වී සාරච්ච විසාර දස්සෙ සබ්බ සත්තුත්්‍යමස්සෙ ධම්මිස්සරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ ධම්මිසු අප පටි හතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතු වී සාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාාගතස්සෙ ස්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගෙවතු අරහතු සබ්බදම්මී සු අපපටි හතඥාන චාරස්සෙ දසබල දරස්ස චතු වී සාಾර්. විසාරදස්ස සබ ස್ತು್ತ මස්සෙ ධම්මිසෙරස්ස ධම්මරජස්සෙ දම්මත්සාමಿස්ස තතාාගතස්සෙ සබಯුණෝ සම්මා සම්බුද්දස්සේ නಮෝතස්සෙ භගෙවතුು අරහතුು සබ්බ ධම්මිසු අපපටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වීසාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාගතස්සෙ ස්බ්нюුුණෝ සම්මා සම්බෝද්දස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී, ලෝක ස්වාමී භාග්‍යතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවන් වැරදි වචනයක් පිටනොවේවා, මිතිආදෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම් වූ භාග්‍ය උතුන් වහන්සේග, සත්‍යයමූ බුද්ධ වච්චනය, භාග්‍ය උතුන් වහන්සේ, සතුට වෙනකාර්යට දේශනා කරන්න මට ශක්තිය ලෙබේවා. ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු ශාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ෙ සත්‍යය ධර්මීමම අවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාධෝ සත්්ධර්මශ්‍යාවක කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද දවසේදී මේ පෙන්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි හද ධර්මදේශනාව සඳහාමා මාතෘකා කරගන්නට අදහස් කරගත්තා මජ්‍යම නිකායේෙහි මහාකච්ඡායන බද්ධේ කරන්ත සූත්‍රෙහි සඳහන් ගාථ රත්නයක් දේශනා කරන්න පිනතුර දවසක් බුදුරජාණන් වහන්සේ සමිද්ධි තෙරුන් වහන්සේ ප්‍රධාන භිෂූන් වහන්සේලාට මහා කච්ඡායන බද්ධය කරත්ත සූත්‍රය දේශනා කරනවා බද්ධය කරත්ත කියන්නේ හොඳම භික්ෂුවක නරතියයි. යම් භික්ෂුවක් හොඳවම භික්‍ෂූන් වහන්සේ නමක් බවට පත්වෙන්න හේතුවෙන කරුණු කිහිපයක් භාගතුන් වහන්සේ ගාතාවන් වලින් දක්වල පෙන්දෙනවා. මෙනි මේ කාරණාව පිත්නී ඳහන් කරද්දි විශේෂ ගාතා රත්නයක්ක ඔය ගාථ පෙළි අවසානිති දේශනා කරනවා. අජ්ජේව කිච්චන් ආතප්පං කෝජඥ්ඥා මරණං සුුවේ නහිනෝ සංගරන්තේන මහාසේනයන මචචනා භාග්‍යතු වහන්සේ මේ ගාතාරත්නය. වෙලාවී දේශනා කරනවා විශේෂ කාරණාවක් නිසා මේ දේශනාව ගත්තොත් බොහොම ගැඹුරු දේශනාව නමුත් මේ ගාථරත්නය පින්වතුන මට හිතන අති විශේෂයි කියලා එනි සාධ මේ දේශනාවට ගාතාරත්නය මම තෝරා ගත්තා අ්ජේව කිච්චං ආතපපා මේ ගාථාව ආර්ථය වන්නේ අද කළ යුතු දේ අදම කරන්න මොනවද ආතප්පා ආථපි කියන්නේ පිගතුර කෙලෙස් තවන වීරිය ආතාපි ගැන කෙලෙස් තවන වීරිය කෝ ජඥඥා මරණන්සුුවී කවදානම් මරණන වදකිලා අපට කියන්න බේ. මොකද නහිනෝ සංගරන්තේන මහාසේනේන මච්චුණා මහා සේනා සහිත මාරයත්ත එක්ක අපි ගිවිසුම් ගහගෙන නැති නිසා. ගාථාව පින්වතුි වැදගත්වවෙෙන මිනිමි කාර්ණාව එතමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනා මේ යමක් අද කළ යුතු දේ තියෙනවන එක අදර්ම කරන්න මොනවද කෙලෙස් තවන වීරිය වඩන්න මොකද ඊළඟ මොහොත් අපට මොකක් වෙනවද කියලා කියන්න බැෙන නිසා කාරණාව බොහොම විශේෂ කරුණා මේ ආතාපී කියන වචන. මේ ආතාපී කියන්නේ කෙලෙස් තවනවා කියන අරථයයි. මොනෝදම කෙලෙස් තවනවා කියන්නේ. පිවතුන අපි සසරේ බොහෝ කලා සංසාරි බොහෝ කලාක් එක දිගටම අපි කෙලෙස් වඩඩ කෙලෙස් වඩ වඩා කෙලෙස් වඩවඩා ආවිේ හැබැයි ඔහුම එනකොට පිත්නී අපටම කෙලෙස් දැන් අපගේ හිතේ හරියට මට්ටම් කරලා ගත්තු මුද්දක් වගේ එක ශක්තිමත් වෙලා තින් අපි කෙලෙස්වලින් හොඳට පුහුණ වෙලාතිය යම් අකුසලයක් කරන්න හිතක් පහළ වෙච්ච ගමන් එහි භයානක බවට වඩා ඒ අකුසලය කරන්න තියෙන තන්හාවතම අපි හිතටෙන්නේ හිතට ආකු ගමන් අර අකුසලේට අපි එකතු වෙලා පිහති අප යකුසල් කරනවා යකුසලයන් කරනකොට පිනතින් අපිට යකුසල් කරන්න අලුතින් පුහුණුවෙන්න දෙයක්නේ. බලන පින්හතුන සත්තුමරණයි සත්තුමරණ පුරුදු වෙලානේ. මිනීමරණයි මිනිීමරණ පුරුදු වෙලානේ. හැබැයි අවස්ථාවක් ලෙබිච්චකම සිතුවිල්ලක් පහළ වෙච්චගමන් ඒදී කරනවා. ඇයිඒ. සසරේ බොහෝ කාලයක් අකුසලයන් හොඳට වඩල තියෙනවා එහෙම වඩල තියෙන නිසා දැන් මේ වෙලාවේ අකුසල් කරන්න ගියාම ඒ තරම් අපහසතාවයක් නැතුව අකුසල් කරන්න පුළුවන් මේ කාරණාව හරි අවබෝධීන් වටහාගන්නට ඕ සංසාරික පොහුණුව මේ ජීවිත අවස්ථාවක් කාපුුක මම සඳහන් කර ඉස්මතුවන්න පුළුව දැම කලිස් තවනව කියල කියනමොකක්ද අපි උදාහරණයක් ගත්තතින් හොන කෙනෙකොගේ ළඟ තිබෙනවා රත්තරණින් හදපු මුදුව දැන්මී මුද්ද ඔහුට ඕන මාලයක් බවට පත්කරගන්න එහෙමනත්තං අතේදාන වලල්ලක් බවට පත්කරගන්න දැගී මුද්ද එහින්මම නවල හදාගන්න බෑනි මුද්ද හදන්න කරන්නේ මුද්ද හොඳට තවනවා එහෙම තවලා ඊළඟට තමයි ඒ නොක් නොයික් කාරේ හැඩතනයල් වලට ඒ උපදමල ගන්නේ. අන්න ඒ වගේ පින්වත්න කෙලෙස්වලින් දැඩිවෙලා තියන කෙලෙස් හැඩට පරිවර්තනය වෙලා තිනෙමේ හිත ආතාපී වීරෙන් තවලා ඒ හිත අනිපැත්තට පෙරලන්නට ඕන නැති හිතක් ඇටියට මිනමී වෑයම පිතුන හැම කෙනෙක්ම දරන්නට ඕන වෑයම යමෙක් නිවන්දකින වනන් ඒ නිවන්දකින හැම කෙනාම මේ වෑයම පිහතුන දරලා තියනට ඕන එහෙම නැතුව මෙ දැඩිව කෙලෙස් තියාගෙන තමන්ට තියෙන බවත් දන්නේ නැතුව එහෙම වෑයම් කරලා එහෙම ඉන්න කෙනා ටික පාටම පින්වතුනිමි නිවන්ම ගෞවබෝධ වෙන්නේ නෑ. එක සස්සරින්දල හොඳට පුරුදු කරගෙන පුහුණු කරගෙන ඉන්නට ඕන. ඒම පුහුණුවක් නැතුව නිවන්දකින පුළුවන්නං පිතුන ඕනම කෙනෙකුට බුද්ධ සාසනයක විලිම භාගතු වහන්ස දැකන නිවන්දකින පුළුවන්. එ ඕනම කනකට වදකිනවා කියල කියන්න බැහැ සසර හොඳට පුරුදු කරපු කෙනාට ඒ නිවනට ළඟා වෙන්නට පුළුවන් එ නිවන්දකිනකොට අපටත් කල් යුතු විශේෂ කාරය භාරයක් තියෙනව සංසාරීන්දලාම් ඒ කාරය බහරි හරියට ඉටු කරගත්ති නැතුව අපි කෙලෙස් වඩන්න ගියොත් පිත්නී අපිට මේ කෙලෙස් හිත දමනය කරගන්නට නම් බෑ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය තුළ දේශනා කරේ අන්න ඒක කෙලෙසයක් හිතට උපන්න වෙලාවක වෛද්‍යවරේ හරියට රෝගය හඳුනාගෙන රෝගයට ප්‍රතිකර්ම කළො පිත්නී ඒ රෝගය සුවපත් වෙනවා ඒ වගේ තමයි අපිත් මේ කෙලෙස් හරියට හඳුනා ගත්තො අපිට අපගේ මේ කෙලෙස් රෝගයන් සුවපත් කර ගන්නට පොළුවන් පිගතුර වෛද්‍යවරය අපපියය පරික්ෂාරකොට නොෙක් ොෙක් යන්තර සූතර පාවිච්චි කරල තමයි අපි පරික්ෂා කරන්නේ නිකම බැලූ බැල්මට රූග ලක්ෂණ තුළින් රෝග නිගමනටින් නැබැ ආන ඒ වගේ පිත්නීමකිලිස් හඳුනා ගන්නේ ධර්මය තුළි ධර්මය නෙමැති කැඩපති පිඟත්ය අපට පුළුවන් කෙලෙස් හඳුනාගන්ඩ අන්න එහෙම කෙලෙස් හඳුනාගෙන ඒ ධර්මය තුළින් අපට පුරුදු පුහුණු වෙන්න කියල තියෙන කරුණු ඔස්සේ ගිහිල්ලා මේ කෙලෙස් තවලා කෙලෙස් අපිට ඉවත් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සබ්භාසව සූත්‍රයේදී ප්‍රාණය කරන ආකාරයක් දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ නොක් නො කෙලෙස් වලටම විතරක් දේශය වගේ ගත්තුති ඒ දේශය තුළින් ඇතිවෙන කෙලෙස් කොහොමද යටපත් කරගන්නේ කියන කාරණාවුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒ වගේම තමයි තක්ක සන්ටාන් සූත්‍ර කෙලෙස් ප්‍රහණය කරන ක්‍රමයක් දේශනා කරල තියෙනවා තු බුදුරජාණන් වහන්සේ හැමවෙලාවකම මේ ධර්මයක් නීතරම් දේශනා කරී පඟතුයි කෙස් මගත්තොත් එක්දහස් පන්සීයක් තියෙනවා ඉත්තරම් බයානක කෙලෙස් ඉක්්දහස් පන්සීයක් හඳුන ගෙන ඒවාට සටන් කරලා ඒවා නසලදාන ක්‍රමයක් තමයි පින් උතුරම ධර්මී කරී එනිසා තමයි මේ ධර්මරත්නයට ධම්ම චක්ක කියලකිවී චක්ක්‍රයක් කියලකෙන අවුදිියයට හරියට සක්විති රජතුමාගේ චක්කරථනය වගේ සක්විති රජතුමාගේ චක්කරතනය අරදාහක් තියෙනවා ඒ චක්කරත්තනය ආයුධය රජතුමාගේ හිතානුවයි වැඩ කරන්නේ. අන්න ඒ වගේ පිඟතුනී භාග්‍යවතුන් වහන්සේගේ හිත අනුව වැඩකරන නිසා මේ ධර්මයට ධම්ම චක්ක කල කිව්වා භාග්‍යතුන් වහන්සේගේ හදවතීම මේ ධර්මීපදන්නේ හදවත උපන් ධරමයයි මේ ලෝකය අටදේශනා කරින් පිත්නී බුදුරජාණන් වහන්සේ මේ කියන ධරමයට අනුකූලව ජීවිතය පවත්වා ගත්ත ඒ කෙනට පින්වතුනි මනාස්ුවයක් මිසක් දුොකක් නම් කව දාවත් තුරුම වෙෙනිනිි ුදුරජන් වහසේ දවසක් දේශනා කරනවා මහනිනි මම නුඹලට මේ කරන්න පුොළුවන් ටික විතරයි කියලා තියෙන්නේ මම කරන්න බැරි ටික කියලමනේ කන දේශනා කරපුට වඩා තවත් විශාල ප්‍රමාණයක් තිබෙල තියෙන භාගතරන්සර දේශනා කරන හැබැයි ඒ ටික අපගේ නිවනට අත්‍යවශමනය බදුහාමුදුර ඒකොටස දේශනා කරලනය අපිට ඒ ඇැකවේ මහන්නේ ම මේ නොබලට දේශනා කරේ කරන්න පුළුවන් ටික විතරයි කරන්න බැරිටික කියලත්න භාගතු වශ දේශනා කරනවා මහනෙනේ මම නොබලට මේ කෙලෙස් නසන්න කියල කියන්නේ මේ අකුසල් කරන්න පා කියල කියන්නේ අකුසල් තුලින් නුබලාට සංසාරයේ ඔරුමවෙනි දුකාක් අකුසල් නොකර ඉන්නකොට සංසාරය නුබලට උරුමවෙෙන සැපා අකුසල් නොකර ඉන්නකොට යම් හෝ දුකක් ඇති වෙනවනං සසරට යම් සැපේකට බාධාවක් අකුසල් නැතිකර ගැනීමෙන් වෙනවනං මහනිනි අ ුබලට කෙලිස් නසන්න කියල කියන්නේ අකුසල් නොකරන්න කියල කියන්නේ අකුසල් කියල කෙනෙ දුකක්ම තමයි යම් තරමිකින්වත් සැපයක් ඒ අකුසලේ තුළ ගැවිලනන්නේ එනිසා පින්වතුන අපි මේ ධරමය තුළින් එක හඳුනාගන්න ටෝඩ එකට හොඳමදී තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරණ එක භාගතුනාන්සගේ ධර්මය අවබෝධ කර ගන ක්‍රම ගනාව කියල දීල තියෙනවා බුදුරජාණන් වහන්සේගින් බනහන්නට ඕන ඒමනැත්තම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ විදිටම දේශනාරන දේශකයන් වහන්සේ නමකගින් ධර්මයහන්නට ඕන අපට ඔය ක්‍රමවලට තමයි මේ ධර්මී ගෙනගන්න කියලා දේශනා කර තිය ඒ ක්‍රමයන් වලට ධරමය පුරුදු පුහුණු කරලා පින්තුනි වීරය වඩන්න පටන්ගත්තොත්ඒ කාන්ත සෝයක් අපට තියෙනවා. මේ කෙලෙස් හඳුනාගන්න එක තමයි මේ ශාසනයේ තියෙන උසස්මරත් ප්‍රතිපදාව තමන්ගේ ළඟතියෙන කෙලෙස් තමන් හඳනගන්න එක. හදුුරගත්තම පින්වතුනි මොහද ලැබෙන ලාබේ ලාභය තමයි ඒ කලෙස් ප්‍රහාණය කරන්න කැමැත්තක් උපදිනවා වෑයම් කරනවා වීරියාආරම්භ කරනවා. අකුසල් ප්‍රහාණය කරන්න ඒකිලෙස් ප්‍රහාණය කරන්න වීරය උපද වනවා. හැබැයි තමන්ට කිලෙස් හඳුගන්න බැරිවුණු ට කෙ හඳුනගන්න බැරිවුණො තමන් ඒ කෙලෙස් එක ගැටිලා ඒ කෙලෙස් හැම වෙලාවකම බලවත් කර ගන්නවා. එක තමයි මේ කෙලෙස් වල සභහාවය. හැබැයි කෙලෙස් හඳුනාගන්න කොට තමයි කෙලෙස් නසන්න කොළුවන් වෙන්නේ අන්න ඉනිසා දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ අනංගන කෙල සූත්‍රයක දේශනා කරනවා මහනිනී යම් කිසි පුද්ගලයඉන්නවා ඕගේ හදවතමී කෙලෙස් දැඩිව තියෙනවා දැඩිව කෙස් තියෙනවා තමන්ට කෙලෙස් තියන බව තමක් දන්නවා තමන්ට කෙලෙස් තියන බව තමන් දන්නවා කෙලෙස් තියන බව දන්න කෙනා සාරිපුත්්ත හාමුදුරු දේශනා කරනවා ශ්‍රේෂ්ටයි කියලා උදාහරණයක් කියනවා. ඔන්න මනුස්සේ කඩපිල්ලකින් රත්තරන් පාතරයක් කරගෙනෙනවා. හැබැයි ගන පාතරය කුණු දූවිලි වලින් ගහනය වෙලා දවිලි වැදදිල අපපවිතර වෙලා තමයි මේ රන්තලියගේන්නේ. ඔහු ගෙනල්ලා වා දැ මේ කුුණු දවිලි තියෙනම කියලා ඔහු ඒක පිරිසිදු කරලා ඒ කුණු දූවිලි ගෑවෙනි නැති තැනක තියෙනවා අන්න වගේ තමයි තමන්ගේ හිතේ කෙලෙස් තියන බව තමන් හදුනගත්තතින් ඒෙන ඒ කෙලෙස් හිත නැති කරන්න වැෑයම් කරනවා. තමන්ටම තමන් චෝදනා කරගන්නවා තමන්ටම තමන් නිගහ කරගන්නවා තමන්ටම තමන් දොස් කියාගන්නවා එහෙම දොස් කියාගෙන දොස් කියයාාගෙන පුළුවවාන් තරන් පින්ඔතුනි තමන්ගේමේ හිත තමන්ම පාලනය කරගන්නවා කෙලෙස් ගැටන තැන්වල ඉන්නෙ නෑ දෙ අපි ගත්තතින් ඔන්න රාග අධික කෙනි රාගාධික පුද්ගලයා රාගයේ ඉස්මතුවිෙන තැන්වල ඉදනේ තමන් දන්නවාම රාගය කියනෙ මහ ගින්න. රාගය මහ බයානකයි. එනිසා මේ රාගඇත් එක මම ගැටින්දිිනේ. එහෙම කියල ඔහු රාගීන් හිත මුදව ගන්නවා. එහෙම මුදුවගෙන හෝ ඒ සඳහා වැෑයම් කරනවා. හැබැයි පින්වතුනී තමන්ගි හිී දැඩිකිලෙස් තියෙන බව දන්නේ නැතිකි නමොකද කරන්නේ. තමන්ගි හි දැඩිකිිලිස් තියන බව දන්නේ නැතිකින. ඔහු කිලිස් නිත්තරම බලවත්වෙන තැන්වල තමයික් ඉන්නේ. තමන්ගි කෙලිස් නිතරම බහුලවිෙන ැන්වල තමයිඉන්නේ. ඒකිනා කිලෙස් ප්‍රහාණය කරගන්නට වැෑයම් කරන්නේ නෑ. ඒ නිසා ඔහෝ මරණයට පත් වෙලා මරණින් මතුව දුගති භවයකට යනවා ඇයි ඔහු කෙලෙස් ප්‍රහණය කරන වැෑයම් කරපු නැති නිසා. සාරිපුත්්ත හාමුදුර උදා හරණයක් කියනවා. මහනි මේ දැඩිව කෙලෙස් තියන පුද්ගලයා කෙලෙස් තින බව හඳුනා නොගැනීම හරියට මෙනිමේ වගේ. කපිලි කුණුද විලි තැබරරිච්ච රත්තරම් පාත්තරයරගැෙනෙනවා ඒ පාත්තර අරග නැවිල්ලා ඒ පාතය තියනවා කුණුදූ විලි තැවරෙන තැනකි මොක ඔහු ඒ කුණුදූ විලි තියනව කළලා දන්නත්නේ තබන තැන කුණුදූවිලි තියනම කල දන්නත්නේ ඒ නිසා කුුණුද විලි තියන තැනකිීමමගෙන අලා තියෙනවා ම තියෙනකොට අර පාත්‍ර විනාශ වෙලා යනවා අන්නේ වගේ කෙලෙස් හිත හඳුන ගත්ත නැති කෙනා ඒ කෙෙ එ කෙලෙස්වලින් ගැටිලා එකෙන විනාශවෙලා මරණින් මතුව දුගති භවයකට යනවා බලන්න පිවතුනි බුදුරජාන් වහන්සේ කාල දිීමම කොච්චරව හිටියයද සමහරයි නං පාඩම් ඉිගෙනගෙන වැරදි හදාගත්තා. භාගතු වහන්සේගේ වචනට අගෞරුව කරලා සමහරයි පාඩම් මිගෙනගෙන හදාගත්තාව තමන්ගේ වැරදි. හැබැ සමහරයි හදාගත්ති නෑ. භාගතු වහන්සේ අවවාධ කරත් ඒවට දොස් කිව්වා පිතුනී දවසක් එක භික්‍ෂූන් වහන්සේ නමක් එක ආරාමික ආගන්තකෝ වැඩඉන්නවා. පන්සල ලොක හාමුදුරුවෝ කියවා ආශ්මතුනි මිනි මේ දිසාව පිඩපාති වඩි නිපා කියලා මේ හාමුදුරුව පිඩපාති වැඩියනේ නමුත් අර ධර්මී ඉගෙනගෙන ඉවර වෙලා මේ හාමුදුරුවන්ට හිතෙනවා ඇයි ලොක හාමුදුරුව මේ පැත්ත්‍ර පිඩපාති වඩි ප කිවකිල යන බලන්න ොදකිි හි. එහෙම යනකොට පිඟත්නී ඒ ප්‍රදේශික් තරක් කුල ගෙදරක එක දියනයක් ඉන්නවා ඇයට හාමුදුරෝ දැකලා කාන්තාවට හාමුදුරෝ පිළිබඳව හිතේ කැමැත්තක් ඇති වුණා දැන් ඇය ගෙදර ගිහිල්ල කන්නත් න බොන්න්නත්නෑ ඇඳේ වැතිරිලා ඉන්නවා ප්‍රශ්න කනවා මවට කරුණ කිව්වම මව ඒ වෙලාවේ ඒ කාරණාව ගිහිල් හාමුදුුවට කියන මොකද දියනියෝ බේරගන්න ඕ නිසා පිත්නී හාමුදුරු ඒ කාරණාව ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා ඒ පන්සලින් වැඩිය. කාන්තාව ඒ පිළිබඳවුම හිතලා නොකා නොබී ඉඳලම් මරණයට පත්වන. දවස කර පිටවෙලා ගියපු හාමුදුරුවන්ට දානක දෙෙක්තර හාමුදුරු නමක් මොන ගහෙන ආගන්තුකව මේ හාමුදුරන්ගලාගේ ඉඳදුල් කඩක් ලේසුවක් තිබුන්නේ අ ආගන්තකෝ හම්බච්ච හාමුදුරුවෝ ලස්සන වස්තරයකින් හඳපු ලේන්සුවත් දෙනවා ආශ්මුතර මේක ගන්න කියලා ති අහන ස්වාමිණ මීතරං ලස්සන වටින වස්තරයක් හෙද උබහන්සට කියලා තිඒ වෙලාව කියනවා ස්වාමිණි මම එක්තරා ගමක විහාරයක වැඩි හිටියා ඒ පන්සලට යනකොට ගම එක දියනිය භික්ෂූන් වහන්සේ නමක් ගැන හිතලා ඇයට ඒ භික්ෂූුන් වහන්සේ විවාහකරගන්න ආසාාවක් ඇති වෙලා ය ඉටුකරගන්න බැරි වෙලා ඇය මර නිරපත් වෙලා ඇයගේ පාංශකූලයට තමයි මේ වස්ත්‍රයේ පූජා කලේ ඒකයිම මේ ලීස්සුවක් ැට හදා ගත්තය කළ කියලා දැම් භික්ෂුව කියනවා අේ ස්වාමීන ඒ මමන කියලා ඒ වෙලාවීම අර හාමුදුරන්ගේ හිතට බලවත් වුණා රාගය අ මේ තරම් වටින කාන්තාවක් ද මට නැතිවනේ කියලා මේ තරම් වටින කාන්තාවක්ද මටම නැතිවනේ කියලා අර හාමුදුරු ඒ විලාව කෙලෙස්සික ගැටින පටන් ගත්තා. අන්නේ එකැයි කියන්නේ. තමන්ගි කෙලෙස් සිත තමන් හඳුරගන්නට ඕන. හඳුනගත්ත නැතිවුුණොත් පංවතුන අපි හිත පිළිබඳ විශ්වාස කරන්න බෑ අරහත්ඵලේ ලබන තාක්කල්ම. රහත්පෙන ආත්මියය දක්වාම, රහත්වෙන අවස්ථාව දක්වාම. මේ හිත පිඟතුර විශ්වාස කරන්නම බෑ පිත්නී ඒ තරමටම මේහි තවි නි්ෂිතයි බයානකයි. ඒ භයානක හිත විශ්වාස කරන්න නැතුව හැම වෙලාවකම කෙලෙස් හඳුර ගන්නට උත්සහ කරන්නට ඕන ඒ මහඳුනාගෙන වීරිය වඩන්න ෑයම් කරන්නට ඕන පිගතුරම මේ ශසනී බහෝෂාවකයෝ නිවන් දැක්කේ ඒ තරමටම වීරිය වඩලයි වීරිය වඩන්න තු නිවන් දකින්නබේ මොනවටද වීරිය තියෙන්න්නට ඕන කුසලානං ධම්මානං උපසම්පදාය අකුසලානං දම්මානං පහනාය අ කුසල ධර්ම ප්‍රාණය කරන වීරය තියනට ඕන කුසල ධරම උපදවන්නට වීරය තියන්න ඕන කොහොමද කරන්න ඕන එ වීරය තියෙන්නට ඕන පින්වත්න්නේ තාමවා දල්ල පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු දම්මේසු දැඩි පාක්‍රම ඇත්තියෙන ඕන නොනවතින වැෑමක්තියනට ඕ තාමවා කීවේකෙන් නොනවතින වැෑමක් තියනට ඕ. දල්ල පරක්කම දැඩි පාක්‍රම ඇතියනට ඕන අනික්චිත්ත දූරෝ කුසලේසු දම්මේසු කොසල් දහම් සමාදංවීමේ දූරයක් දරන්නට ඕන දූරයක් දරම කළ කියනමකක්ද මෙ දෙවර මත යම් වගකීමක් දරාගෙනනි යම් සේද ආන්න ඒ විදියටට පින්උතුි වෑයම් කරන්න ඕන එහෙම වෑයම් කරලා පිත්නී අපි මේ අකුසලයන් ප්‍රහාණය කරන්නට ඕන ඒක මංගාර කලින් මතක් කලි මේක තේරුම් කරගන්න එකම ක්‍රමවේදය තමයි පින්වතුන භාග්‍යවතුන් වහන්සගේ ධර්මය හරියට අවබෝධ කරගන්නට ඕන අපි පිවතුට අද ඕන තරන් එහෙම දහම් අහන්න පුළුවන් ගතු අපට සාමාන්‍ය ගත්වති අධාර්මයයි ධර්මයයි දෙකව තියෙනවා කවලමී තිීන් ඒක හොයාගන්න එක තරයාමාරුයි අපි අධර්මී තේරුම් කරගන්න ක්‍රමයක් අපට තියෙනවා ඒ තමයි භාගතු අහස දේශනා කරපු ත්‍රිපිට කට්ටකතාව ටීකාවට ත්‍රිපිට කට්ටකතාවට ගැල පෙන් නැත්තං අන්නෙකුත් ඒ ආචාරි වරු ලියපු වාර ගන්තවලට ගලපෙන් නෙත්තා අපට පුළන් ඒවා ප්‍රතික්ෂේප කරණ ධර්මය එක්ක දහම් පදියක් හෝ ප්‍රතික්ෂේප කරන වනන් ඒ දේශනාවල් පිළිබඳව පින් ඔතුනි වඩාත් සැලකිල්ලත් දක්වන්නට ඕන සැලකිලිමත් වෙන්නට ඕන මොකටද අපි අනතුරකට පැටින් වැටන්න පුළුවන් අවස්ථාව වැඩි නිසා එක තම විශේෂම කරුණ ඕන වෙලාව කනතුරකට වැටෙන පුළුවන් ඒ හඳුනාගත්ත නැතිවුණු එහෙම නැතුව රූපියයට පැහැදිලා හඬට පැහැදිලා එම නැත්තන් මේ රෝක්ෂ ස්වභභාවයට පැහැදිලා අපි ධර්මී තෝරගන්න ගියොත් කවදාවත් ධර්මය අවබෝධ කරගන්න බේ එකයි බුදු හාමුදුර දේශනා කරේ න බබ්බ රූපතාය දේශනාව කරන කෙනා ඉතාම ශෝභමානයිමිහිරී හඬක් තියෙනවා එහම කියලවත් පින්ගතුන් යමත් පිළිගන්න පාකිවා අපි පිළිගන්න වනං බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයම මත පිහිටලා ධර්මයට අනුකූල කරගෙන ඒ කාරණාව වටහාගන්නට වවැෑයම් කරන්න ඕ. යි අපි කළ යොත්තේ අපගේ වැෑයම ඒ විය යුතුයි එතකොට පින්වතුනි අපි ඒ විදියට නිවැරදිවම ධර්මය දේශනා කරන දේශනාවල් අහන්නටෝන් අද ලංකාවේ දැඩැ මේ වෙන කොට ත්‍රිපිට කට්ට කතාවට ගරු කරලා රිවාර ගන්තවලට ගරු කරලා ධර්ම දේශනා කරන දේශකයන් වහසල ඕන තර ඉන්නවා. අපි පිහතුට ඒත් බැරිනාම් අපි පිහතුර පුළුවන් එකම ක්‍රමයක් කරන්න ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධරමය කියවන්න ත්‍රිපිටක තියෙනවා අට්ට කතා තියෙනවා ටකා තියෙනවා පරිවාර ගන්ත තියෙනවා ඒ කියවන්න පුළුවන් එක ඒවත් තීරයෙන්නේ නැත්තන් කියන එක අපි පින් තුට තවත් එක්කම ක්‍රමයක් තියෙනවා පොළුවන්නං රේනුකාණෙ චන්දිීවෙල මහානායක හාමුදුරෝ මහත් අනුකම්පාාවන් රචනා කරන ලද උන්වහන්සේගේ ග්‍රන්ථ ටිකාරගෙන කියවන්න එක සැරේම ගැඹුරුතනින් පටක් ගන්නනැතු බෞද්ධාග්‍යත් පොත මුලින් කියවන්න සුවිසි මහාගුණය පොත කියව ෞදධාගත් පොත කිව්ව තමන් හරියට බෞද්ධයක්ද කියලා දැනගන්න පුළුව බෞද්ධෙක් වෙන්නේ කොහොමදකල දැනගන්න පුළුවන් සුවිසි මහාගුණය පොත කියව්වම තමන්ට තිසරණවලටඉන්න පුළුවන් එළඟට තමන්ට කෙලෙස්සෙක් දහස් පන්සීය පොත චිත්තෝපක්ලේෂ හා වංචික ධර්ම පොත මෙිනි මේටික කියවන්න ඒ ටික කියවල්ල ඊ ළංඟට පින්ගතුර ඉතිරි කොටස් ික කියවන්න ගැඹුරු තැනීම පටන්ගත්තොත් සමහාර කෙනෙකොට තමන්ග තිබෙන අලසකම නිසා නොවැටහෙන ස්භහාවේ නිසා තමන්ට වීරය අරඹන්න බැරි වෙන්න පොළුව එනිසාරතැන්ගුලි පටන් අරගන්න එහෙම කියවන්න හැබැයි චොච්චර උපාධ සමත් කරල තිබුණත් තමන් මහාචාර තත්වයට පත් වෙල හැටියත් තමන් වෙනත් ශේස්ත්‍රයක ඉහළම ැනකට ගියත් වෛද්‍යවරයක්ේවා ඉංජිනීරුවරෙක් වේවා තමන් පටන් ගන්නවනං මට නං ගොඩක් හොඳට තේරෙනවා මට යමක් කියපු ගමන් ටක්ගාල තේරෙනවා ඉක්මන්ට මේක වටහාගන්න පුළුවන් මට ගොඩාක් මහන්ස වෙන්න දෙයක්න එක පොතක් පොඩි වෙලාවක් ඇතුළට ට කියවල ඉවර කරන්න පුළුව ඔය වගේ කෙලෙස්තියාගෙන පටන්ගත්තොත් ඒ පටන් ගන්නේම වැරදි තැනකි. මොකද මේ බුදු දහමේ සැබෑෂාවකයාගේ ළඟ තිෙන උත්සස්ම ගුණිය තමයි මම දන්නේ නෑ කියල පටන් අරගෙන දැනගත්තා ජීවිතය තියෙන තාකල් දන්නේ නෑ කෙළ හිතාග දඉනවා. ඇයි දන්න ඇ කෙළ හිතන්ගන්නේ මේ ලෝකෙ දන්න කෙනා භාගතු වහන්ස විතරයි එනිස යාරයන් වහන්ස ලැකිවේ ජානාති ජානන් දන්න දෙයක් තයෙනව වනන් දන්නේ භාගතු වහන්සේ එ භාගතුන් වහන්සේ දන්න දේ සියලුම දේ දන්නවා. පස්සං පස්සති දැක්ක යුතු දේ දන්නවා භාගතුන සිටම සියල්ලක්ම දැක තියෙන්නේ. එනිසා අපි හැම කෙනෙක්ම දන්න නෑ කියෙන තැන ඉන්නටුව ඉගතුරී අපේ ශාසනය වගේ බොහෝ ආරය වහන්සේ ඉදල තිවා එහෙ මාරය වොහන්සේලා කවදාවත් තමන් දන්න බව වංග වන්න ගනේ නොදන්න කරෙ කුසේ තමයි හැමවෙලාවක්කම හැසල්ලා තියනේ බනක් ඇහුවත් දන්නේනය කල් තමයහන්නේ මොකද දන්නවා කියල දැනගත්තු ගමම්ම එක වටහා ගන්න බේ අර දවසක් එක ික්ෂුණන් වහන්සැල පිරිසක් හාමුදුරු බන කියනකොට බහන්නාවන හොල් බන්න කොට කියරවා අපිට ඔයි බන කලින් අහල තියෙනවනි තික භික්ෂන් වහන්සට බදුහාමුදුර කතා කරනවා කතා කරලකීනවා ධර්ම දේශනාවක් ඒ දේශනාව තම මජ්්‍යිමනිිකයි පළවෙනිම සූත්‍රය මූල පරියාය සෝත්තරේ පින්ත්නී එක්කන්දුු වච්චනයක් වත් මේ පිරිසට තේරුුණි නෑ ඇයි අහන්න පටන්ගත්තෙම අපි මේවා දන්නවෙන චේතනම එනිසා තේරුටන්නේ ඊලකට තමන්ගේ වරද තේරුම් කරගන්න නැතුව ඒ පිරිස බුදු හාමුදුරන්න චෝදනාවක් කරන යනවා මේ බුදු හාමුදුරු කටටන දේවල් කියනවා කියලා එහෙමනෑ භාග්‍යුත්තු වහන්සේ නිවැරදිමදේ තමයි දේශනා කරන්නේ කියලා තවත් ගෝතමක චේතතිී සත්‍රය කර සූත්තරයක් දේශනා කරන ඒ විදිහයට පින්වතුන අපි පටන්ගන්න මම දන්නේ නෑ කියලා මට මේව තේරෙණි නෑකිරතන පටන් ගන්න තමන්ගේ හැකියාවට ඉඩදිල පටන්ගන්න එපා එහෙම පටන් ගත්තොතින් තමන් අතර මං වෙනවා මෙනි මේ කරුණ නිෙවරද අවබෝධ කරගෙන වීරය වඩන් එහෙම වීරය වඩන කොට බලන්න දැන් අපේ මුගලන් මහරහතන් වහන්සේ පින්වතුනි දවස් හතක් එක දිගට නිදිමැරවා දවස් හතක් එක දිගටම නිදිමරලා හත්තෙන දවස නින්දියන්න ගත්තා තු නිින්දිියන්න ගත්තේ කී දවසක් නිදිමරප කෙනෙකට දවස් සතක් නිදිමරපු කෙනෙකුට. ආන්න එහෙම නිදිමරපු නිදාගත්තේ නැතුව හිටපු මුගලන් හා මුදුරුවන්ට නිදිමතා ආපවෙලාවේ භාගතු වහන්සේ පහල වෙලා කියනවා. නිදිමත නැති කරගන්න ක්‍රම හතා බුදුහාමුදු රිතනදිකි වෙන මොගල් අනදැ දවස් ගානක් නිදිබැරුවන එන්නම් පොඩ්ඩක් නිධගාන කලෙ උපදස්තුරන්නේ තවත්තු නන්ද කිර්වා දේශනාවක් කරා පචලායන සූත්‍රී කියලා නිදිමත නැති කරගන්න ආකාරය ආන ඒ ක්‍රමියයට යිපින් උතුන භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට වීර ආරම්භකිරී අද ගොඩා කලට සමහ රය නිවන්දකින ගියාම ඉන් නිවන බලාපොරොත්තු න්න ගියාම තමන් ටිහිතින් හරියට නිකමී බන්දීසික තියල දෙනවගේ මේ නිවන ලැබෙනවා කියලා එහම ලැබින්නේ නිකට හොඳට වෑයම් කරන්නට ඕන මේ ජීවිතය වෑම් කරන්න තුව නිවදකිනවනම් පෙර සංසාරය හරි හොඳට වැෑම් කරපු අය. අරකන මිලින්ඳව රයිතු මහන්නේ නාගසේ නහාමුදුරුවන්ගේ නාගසේ නහාමුදරුවන්ගේ ගහන ස්සාමීණී ගිහි අයව ගිහිව ඉඳගෙන හත්වෙන පුළුවන්ද පුළුවන් කියනවා. නම් ටිකුත් කියන මේ මේය රහත් වනා කියලා. ති වෙලාවේ නාගසේ නහාමුතුරට කියන ස්වාමීණී එහනම් භික්ෂූන් වහන්සේලා හරි පවක් නෙමේ ගිවන්නේ මොකද නීතරම් පංචකාම සම්පත් පඳින ගිහියොත් රහත් වෙන වන ඇයිම හාමුදුරට මීතර දක්විඳල රහත්වෙෙන්නේ ආෙ වෙලාවී නගසෙන හාමුදුර කියනවා නෑ මහරජ ඒ අය මහරජ සංසාරී ඉකාන්තිම දූතාංග දරකු අය දෝතාංග දහතුනත් තියෙනවා ඒ දෝතාංග දහතුන සසරේ හොඳට සමාදන් වෙලා ඒ නිසා තමයි ඒ අයට අද මේ විදියට වීරයාරම්භ කරන්න පුළුවන් ගුණේ තිෙ නිසාමිනි කාරණවත්ති ශෙීම වැදගත් කරුණ පිත්නී අපි දැඩිව වැෑයම් කරන්නට භගතුන් වහන්සේගේ ශාසනයේ වීරය ආරම්භ කිරීමේ ආරද්ධ වීරය උපරිම මට්ටම පැහැදිලි කරන පදංවීරයට පදංවීරය කියල කියන්නේ සම න නහර කලම මෙතන අදහස්කරේ කණ්ඩරාවට. සම නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වෙත්වා මස්ලේ වියලතුත් වියලෙත්වා මම මේ මාර්ගඵලයක් ලබලාමිස මෙතනිින් නොනැගිටමි. එහෙම පදංවීරය වඩන කෙනාට තියෙන්න පින්වතුනි වීරය දෙකයි ප්‍රතිඵල දෙකයි. එකක් තමයි එබිච්චුව එක්කෝ මාර්ගපලයක් නොලබා මරණයට පත්වෙනවා එහෙම නැත්තන් මාර්ගඵලයක් ලබලා ත් පලිය ලබනවා නිවන් දකිනවා ඔයි දෙක හැරවිෙන ක්‍රමයක්නේ එමනං අපේ පංවතුනුත් මිනි මේක හරියට තේරුම් කරගන්න කෙලෙස් තවන වීරියෙන් වැෑයම් කරඩ ආතාපි වීරිය වඩන්ඩ කෙලෙස් හඳුනාගෙන ඒ හඳුනගන්න හඳනගන්න කෙලෙස් තමන් පුළුවන් තර වෑයම් කරඩ නැති කරග්ඩ එහෙම නැති කරගණ්ඩ වීරය වඩන්න කල් දාන්න ටපා මොකද මරණය කෙනෙක කොයි වෙලා අප ටනවදලා අපට කාටරත් කියන්න බ ඒ මොකද අපි මාර්යත්තික ගිවිසුම් ගහගරන තිනිසා මේ කාරණාව නිවර දිවබෝධ කරගෙන වයම් කරන්නට ශ්‍රාවක පින්ත් හැමදිනාටම ශක්තිය දහිර ලැබේවා කියලා අපි මේ වෙලාවේ පාර්ථනා කරනවා. එ අදවසම උතුම් සදධරම දේශනාව මුළු මහත් ලෝකයා කිරීම මහත් අනුකම්පාාවිින් දේශනා කරවන්නට දේශනාාව විදායකත්වේ දරන්නේ ඒඒ රත්නපාල මහත්මා එතු බලාපොරොත්තුව වෙනඩ මුතුමැනිකා වන ආදරණී මැනියන්ට පින් දෙන්න එතු මේ ම පල්ලෝගොස් දැනට මාසතුනක් සම්පූර්ණ වෙනවා එතුමියටත් එවගේ මෙතුමන්ගේ සහෝදරයෙක් පැවිදිදිවීට පත්වෙලා අපත් වෙලා තියෙනවා ර ගහ කළේ නාලක හිමියන් නමින් තිගේ සහෝදර ස්වාමීින් වහන්සේටත් පින් අනමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා වසර දෙකට පෙර අප අත්තිී වදාලඒ ගෞරෝණී නාහිමිපාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා එවගේම මහින්ද වීරමන් වසර තියහකට පෙරමියගේ තමන්ගේ සහෝදරයාටත් මේ පින් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් තුරාර්ය සත්‍යය ධරමය අවබෝධ වේවායි සාධූ සාදුූහු, සාධූ කියාපී පින් අනමෝදන් කරනවා. එවාගේම දේශකාණන් වහන්සේ වන අපටත් ප්‍රාර්ථනා කරල තිබෙනවා ශ්‍රත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදය කරලා තිබෙනවා. එවාගේම සරු සත්‍යන්ටමි උතුම්මූ ධර්රමය අවබෝධ කරගන්නටක් හැකියාව ලැබේවා කිය ප්‍රාර්ථනා කරනවා. එම නගගේ සිල් බලාපොරොතු පැතුම නිතුමා ගිටු වේවා එතුමාමටත් නිරෝගී සුවපත් භාාවිය සැලසේවා අවසාන ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරෙන් සුකසාහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලිස්බරිින් නිදහස්වෙන්වා, අජර වූ අමරෝ නිවන ලැබ සැනසිෙන්නට මේ කුසල්ලතුම් පාරමිතාවක් ම වේවායි, සාධූ 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 කියාපි ප්‍රාර්ථනා කරගමෝ. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගාම හිද්දිිකා, පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාවකං. සද්ධර්මර්ශ වන හවිිලාසීව සද්ධර්මට හිතතිව නිරන්තරේම බොදනුවන්ගේ හදවතියහි නාලිකාව සමඟන දෙෙන සුපින්වතුන. දම් අසා දැක අසා පැහැ දෙන්නට නිරන්තරේෙන්ම උතු චතසත්ට ධර්මාව බොහොදේීමම ප්‍රාර්ථනා කරමින්. ොදනුවගේ හදව හිනාලික බේ දීසිටින්නට පින් සාර හමද දෙනටම පිම මෙත් සිති අරධනාක කරනවා. තු සදහ හෝ ාවක් ව අනතැ ප ත්ස් මන් හන්ේ යාන දනා කරට ලාපොත්තුව අදතුම් සදධර්ම දේශනාව නි ධර්මාන කූලප ප ැත්තුපගේ පින් මත්වමින් හන්සේ ප ෝජනීයේ මාතර මහින්ද පින් මත්ස්වාමින්න් මහන්සේට අප හැම දෙනම හට නගා සාධ කාරලවාදමින් ගෞර ාර්හවපුුණ යානම දෙදන සිද්ධ කරම. සාහ සාධහෝ සාධහ. පන තුම් සදර්ම දේශනාව පින් බ්‍ර දායිකත් වෙෙදවූ ඒ රත්න පාල හතු පලේ හමද නට ම දු රෝග ව පයි ප්‍රත් න නවා ියල් ප්‍රත් ට පු න ොද නම සිද පරත්තු ප ත් මන් හන්සේ පු න දනමන් ද රනට සහ ද හන් හ මට ා ොදන කි ලාපොරත්තුන තුම් සද දේශනාව පෙන් බ්‍ර දායිකත්වේ දරටෙදන සල පු ා ොදනාවන්. ඒෙසින් ක් චත්වවා තුම් නින්. बहुतවා प्रार्ර්ථනා කරමෙනු, ඔබේ නිවාහනින් සමුබැගට බලාපපුරොතු වන්නේ නැබදත් මොුණග හෙම උතුම් සදහම් දේශනා ාවක්සනක, ඔබ හැම දෙනාටම සම්මාन සම්බුදු සරණයි.